මේ විදිහට අපි ඉතාමත් විස්තරාත්මකව කතා කරන්නට ඕනේ කියලා හිතුවේ මේ කියන්නවෝ රෝගී තත්ත්වයන් දෙකෙන් පීඩා විඳින බොහෝ පිරිසක් ඉන්න නිසා. ඉතින් මම ඊළඟට කතා කරන්නට කැමති මේ පාකින්සන් කියන රෝගී තත්ත්වය සම්බන්ධයෙන් මොන වගේ වයස් කාණ්ඩවල කෙනෙක්ටද ඇති වෙන්නට පුළුවන්? මේ ඇති වෙන්නට හේතු මොනවද? මගට අවුරුදු 60ට විතර වැඩි හිටියන්ට තමයි පාකින්සන් රෝගේ දකින්න ලැබෙන්නේ. මේකට කියන ඩිජෙනරේටිව් රෝගයක්. අපේ තියෙන මොඩේ බේසල් ගැන්ග්ලියා කියලා කොටසක්. ඒ බේසල් ගැන්ග්ලියා වලට ඇති වෙන ප්‍රශ්න වලට වෙන අනතුරට තමයි මේ පාකින්සන් රෝගේ දකින්න ලැබෙන්නේ. එතකොට අර ඒකෙදි වෙන්නේ සේරම ස්ලෝ වෙනවා යාගේ. දැන් හොඳට හිටපු අයට මේ ඉස්සෙල්ලම ඇත්තට මේ පාකින්සන් රෝගේ පටන් ගන්නකොට ඒ කාලෙත් හිතන්නේ ලියනකොට එහෙම එක උඩ අකුරු ලියවිවි යනවා. අකුරු පටන් ගන්න ප්‍රමාණය නෙමෙයි චුට්ටක් වෙලා යනකොට අකුරු චීනි වෙවි හීනි වෙවි සමට එක උඩත් ලියවෙනවා. අස්සන වෙනස් වෙනවා. බැංකු වලට ගියාම මේ අස්සන වැල්දී කියනවා. ඒ වගේ චුට්ටු චුට්ට තමයි වගේ සිම්ටම් පෙන්නන්නේ. එතකොට ඒ යනකොට ෂෝට් ස්ටෙප්ස් තිය තිය යන ගන්නවා. ඒ කියන්නේ කෙටි පියවර තිය තිය යන ගන්නවා. තව ටිකක් කාලයක් යනකොට අර අතපයවල එනවා රිජිඩිටි කියලා. ඒකේ රිජිඩි ජාති දෙකක් තියෙන කියන්නේ සුද්ධ භාවයක් එක ලෙඩ් ටයිප් රිජිඩිටි කොම්පියුටර් රිජිඩිටි කියන එක කියන්නේ එක පැන පැන යනවා එක දත නවනකොට ටික ටික පැන පැන යනවා. එක නැත්තම් එක දිගට ඊවල් මේ එකම ප්‍රෙෂර් එක යනවා. ඒ වගේ දරදරුවද සමහරවිට කෙලසාවියන් ටිකක් පෙරෙන්න ඉඳ තියෙනවා ටිකක් යනකොට එයාගේ ඒව ගලන්න ගන්නවා චුට්ටක් පෙරෙනවා. මානසිකවත් අසමතුලිතාවක් එනවා. පොඩි දෙයකට තියාඬනවා. විතර අපි කියමු කෙනෙක් එනවා ඉන්න පරක් වුණත් කලබල වෙලා අඬනවා. මොන චූටි දෙයකට ඇස සංවේදී වෙනවා. එහෙම ලක්ෂණ ටික ටික පටන් ගන්නවා. තව ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් උත් තියක් අඩු වෙනවා. ඒ කියන්නේ දැන් ඒ මූණෙත් අර තියෙන අර ස්ලෝ වෙනවනේ මූවමන්ට් දැන් උද. මේකෙදී අර හුඩක් අය වැරදුවා තේරුම් ගන්නවා. අර අපි කියමු දැන් ඒක මූණේ යාට ඒක ඉනිෂියේට් කරන්න වෙලා යනවා. දැන් අපි කියමු ඉස්සරහට මිනිස්සෙක් එනවා යා පාරේ යනකොට එයා හිනා වෙන වෙන කෙනා යට එයාට හිනා වෙන්න පටන් ගන්න ටයිම් එකක් යනවා. අරය පහු වෙනකොට එයාට හිනා වෙන්න බැරි වෙනවා. දැන් අසු මිනිස්සු හිතන ඒකට මේ ආඩම්බර වෙලා ආඩම්බරකාරී කියලා. අරය යන පහු වෙනකොට එයා හිනා පටන් ගන්නේ. ඒ වගේ ටික ටික තමයි ඒ රෝග ලක්ෂණ එන්නේ. ඒක මූණේ අර ඉරියව පෙන්වන්නේ නැතුව යනවා. ඒ කියන්නේ හිනා මෙයා තරහෙන් දින්නේ දුකෙන් දින්නේ කියලා අර ඒකට අර දැන් අපි ඒකට මාස්ක් ලයික් ෆේස් කියලා කියනවා. නිකන් මූණේ අර විස් මූණක මූණක් වෙක වෙනවා. අර පෙන්වන්නේ යගේ සංවේදන මොනවද කියන්නේ. ඉතින් අර පාකින්සන් රෝගය තව වෙවිලිල්ලක් තියෙනවා අත්වල. චුට පින් මෙහෙම කර කර ඉන්න බලනවා. පින් රෝල් මොමන්ට්. ඉතින් අර පාකින්සන් රෝගයේ ඉස්සෙල්ලම ඉතින් හඳුන ගන්නවා නම් ඒක පාලනය කරගන්න පුළුවන් වෛද්‍යවරු, ස්නායු වෛද්‍ය විශේෂඥවරු විශේෂ ඖෂධ ක්‍රම තියෙනවා. තර්බ්ලස් විකසවරුන්ට ගොඩක් ක්‍රම තියෙනවා කරන්න. මම හිතන්නේ ඕනෑම රෝගයක් ගැන අපි කතා කරනකොට බොහෝ වෙලාවට කියන කාරණාවක් තමයි රෝගය ඉස්සෙල්ලම හඳුනගන්න පුළුවන් නම් අපිට ඒ රෝගයට ප්‍රතිකාර ක්‍රම කරන්නට හැකියාවක් තියෙනවා කියන කාරණාව. ඉතින් විශේෂයෙන්ම දැන් අපි පාකින්සන් කියන රෝගී තත්ත්වය ගැන කතා කරනකොට මේ රෝගී තත්ත්වය ඇති වෙන්නට පුළුවන් පිරිස පිළිබඳ අපි කතා කරා. ඒ රෝගය පිළිබඳ සහ ඒ රෝගයේ තියෙන විශේෂ ලක්ෂණ පිළිබඳ අපි කතා කරා. බෞද්ධ චිකිත්සාව මේ පාකින්සන් කියන රෝගී තත්ත්වය මොන අවධියටද බලපාන්නේ? දක්නට මේ අපි පාකින්සන් රෝගේ පටන් ගන්නකොටම බෞද්ධ චිකිත්සාවේ දෙනවා. මොකද අපි බෞද්ධ චිකිත්සාවරු කායික මානසික දෙකම ප්‍රදක් බලනවා. දැන් එයාගේ මානසික මානසත් අසුතුලිතාවට එනවා කියලා ඒකටත් ටිකක් ඒගොල්ලෝ රිලැක්සේෂන් කරලා අපි මනස සංවේදපත් වෙන ව්‍යායාමයක් තියෙනවා රිලැක්. එතකොට එයාත් එක ටිකක් වේද ඇටෙන්ෂන් කෙයාර් දෙනකොට දැන් ගෙදර වැඩි හිටිය කම්මස්සාරි සීයාගෙන රාජ්‍ය ගම්ම තාත්තර වුණත් ටිකක් එයාට වෙනතර නැති කෙයාර් තීරුකට එයා එකින් ගොඩක් උඩ එනවා. එයාත් එක්ක කතා කරනකොට එම ගොඩක් හොඳ වෙනවා. එතකොට අපිට බෞද්ධ ඉස්සාවදී යගේ අපි මගේ බේසල් ගැන්ග්ලියාගේ කේද්දි තමයි මේ ප්‍රශ්නේ එන්නේ. බේසල් ගැන්ග්ලියාගෙන් තමයි ස්නායු සමාය විශ්ලේෂණය කරන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් මේ ඔබ අපි මේ නරමල තීරයේ ගත්තොත් මෙතන පිටිපස්සේ ලොකු කාර්ය මණ්ඩලයක් ඉන්නවා කැමරාවට. මේ ඔක්කොම රූපවාහිනී තීරයට දෙන්න ලොකු එඩිටින් පාට් ගොඩක් දේවල් තියෙනවානේ තීරයේ පිටිපස්සේ ලොකු. ඒ වගේ බේසල් ගැන්ග්ලියාකින් කරන්නේ තේ චලනයන් වල එඩිටින් පාට් එක. දැන් අපි බත් කටක් කන්න ගත්තාම ඇඟිලි වලින් අල්ල නැහැටි බත් කොළිය ආයි කොච්චර ප්‍රමාණකින් දෙක කට දිසාවට එන්න ඕන කොච්චර ආන තිරින්ද මේ යට බාව හැරෙන්න ඕන කට තියෙන තැන තේරුම් ගන්න ඕන. ඒ ඔක්කොම එඩිට් කරලා මූමන්ට් එක හදන්නේ චලනයන් මෙච්චරයි මේකින් අච්චරයි කියලා. ඒක නැතුව යන මේ බේසල් ගැන්ග්ලියාකින් කරන්නේ. එතකොට එයාට බත් කට එක කන ළඟ තියෙවි. එහෙම නැත්නම් පාලන්නේ නැහැ. යගේ වේවිල්ලත් එක කෝඩිනේෂන් නැහැ. එතකොට මේ සමායෝජන ව්‍යායාම කියලා බෞද්ධ චිකිත්සකවරු කරනවා. ඒ එයාට රිද්ම් එකකට කලාවට කරන දේවල් පැටලෙනවා.
පොඩි දෙයක් ගත්තත් මේ ඇඟිලි තුඩු මෙහෙම අල්ලගෙන යන්න කිව්ව පිළිවෙලට එයාට බෑ එකක් අල්ලනවා අපි ඊළඟ එක අල්ලන්න කිව්වොත් අනිත් එක අල්ලයි ආයි මැද එක අල්ලයි යන පිළිවෙලකට කලාවට කරගන්න බැරි යනවා ඒක අපි ප්‍රැක්ටිස් කරන නිතරම පටන් ගන්නදී මුල් අවදීම ඔබතුමිය අහුව මොන අවදීද අපි මෙන්න ඕනේ මුල් අවදීදම මේක අර ගෙලින් යන්නේ නැතුව ඒකෙන් වැඩ ගන්නවනවා දැන් ඒ මොලේ තියරි එක තමයි අපි ස්ටිමියුලේෂන් අපි ඉල්ලන වැඩේ කරන්න මොලේ උත්තේජනය වෙනවා අපි නිතරම අර ඉල්ලන වැඩේ කරනවා අපි අර ගිලිහින් ගිලිහෙල යන දෙන්නේ අරක අපි ඒකට විශේෂයෙන් දැන් පොයින්ට් එක අපි තිතක් ලකුණු කරන විත්තියක මේ තිතට අර ඉංගිල්ල ගෙන යන්න කියන ඒකට යාට ඒ තිතලකට එකසරේ ගියන්න වෙන පැත්ත ගිහින් ටික ටික ගිහින් ඇප්‍රෝච් වෙන එක පාට එක වෙන දි අර ඒක ප්‍රැක්ටිස් කරද්දී ෆ්‍රීඩම්ක් වගේ ඒක හොඳ කරගන්න පුළුවන් මම හිතන්නේ ඒ ගැන කතා කරනකොට දැන් ඔබට ඔබේ අම්මා ගැන හිතන්නකෝ දැන් සමහර වෙලාවට අම්මා කතා කරලා කියනවා මට මේ අත උස්සන්න බෑ මේ අඳුම පොඩ්ඩක් අඳින්න මට උදව් කරන්න කියලා. මේ වගේ දේවල් අපිට ගෙදරදී පොඩ්ඩක් ඇහෙනවා. ප්‍රායෝගිකව මටත් ඒ දේවල් ඇහෙන තියෙනවා. හැබැයි මම හිතන්නේ මේක රෝගී තත්ත්වයක් නිසා වෙන්නට පුළුවන් කියන කාරණාවයි.